ඇත්තටම ගත්තොත් කැනඩාවට ඇවිල්ලා ගෙයක් ගන්න ඕන කියනක බොහෝ දෙනෙක් හිණයක්. හැබැයි ගෙවල් ගන්න එහෙම පුළුවන්ද? ගෙයක් හදන්නේ කොහොමද මෙහි? ඒතර ගෙවල් හදන විදිය. දැන් මෙහි රියල් ස්ටේට් කරන කෙනෙක් ගැන කතා කරනකොට ලංකාවේ කෙනෙක් නම් අංක එකට කියවෙන නම තමයි රියාස් රවු. එවනේ. එහෙමයි සාධාරණයි. ඉතින් අපි අද කතා කරන්නේ ඇත්තටම මම ඔය ඉතිසල ඕස්ට්‍රේලියාවේදී පෙන්වලා තියෙනවා එහෙ ගෙවල් හදන විදිය US වල පෙන්වලා තියෙනවා. මොකද මේ ගියක් හදන්නේ කොහොමද ස්ට්‍රක්චර් එක යන්නේ කොහොමද අපේ වගේම ගඩොල් එතකොට ගියාම කළු ගල් මේව ඔක්කොම පාවිච්චි කරනවද අපිට පුළුවන් අද බලන්න ගියක් හදන විදිය අපි එක්කන් ඇවිල්ලා තින්නේ මේ ගෙවල් හදන විදිය පෙන්වන්න ඉතින් අපි යමුනේ යක් බලන්න ගියක් හදින්නේ කොහොමද මෙහි කාටද වැඩිපුරම වැඩ තියෙන්නේ කියන්නේ දැන් මේගොල්ලෝ හදන විදියම හරි වෙනස්නේ දැන් වැඩිම මෙහි ගෙවල් හදන්නේ මේ අපට විශේෂ සුවිශේෂී දෙයක් තමයි දැන් ගෙදරක් හදනකොට අපි ගෙදරක් හදන්න ඕනේ අර කාල දෙකකට සීසන් හතරකට හරියන විදියට උෂ්ණ කාලයටත් හරියන්න ඕනේ අයිස් වැටෙන මේ වගේ කාලෙට හරියන්න ඕනේ ඒක සාමාන්‍ය ගෙදරක් එක්ස්පැන්ෂන් කන්ට්‍රැක්ෂන් වෙනවා උෂ්ණයි සීතලයි රඳාපවති විදියට මේ රටේ උත්තරේ තමයි වැඩිම රස්සා තියෙන්නේ වඩු බාස්ලට වඩු කම්කරුවන්ට ට්‍රේඩ්ස්මන්ලා ඒකට හේතුව දැන් මේ වගේ ගෙදරක් හදනකොට බේස්මන්ට් එකට පල්ලා හදන ඒ කියන්නේ පොළොවට යට හදන හැම දෙයක්ම හදන්නේ කොන්ක්‍රීට් වලින්. හැබැයි ඒ කොන්ක්‍රීට් පදනමට උඩින් තමයි ඉතුරු දේවල් හැදෙන්නේ. ඒ දේවල් බොහෝ දුරට හැදෙන්නේ ලී වලින්. ලී වලින් හැදුවාන් පස්සේ ෆ්‍රේම් එක හදනවා. ඒ කියන්නේ ළමයි සෙල්ලම් කරන ගෙවල් වගේ ෆ්‍රේම් එකක් හදනවා. ලංකාවේ කුකුල් කොටුවක් හදනවා වගේ තමයි. අර ෆ්‍රේම් එකක් හදනවා. ඒ ෆ්‍රේම් එකට පස්සෙන් තමයි ඒ ෆ්‍රේම් එක ඇතුලේ අඟල් 10ක් විතර ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. ඒ ඇතුලේ එළියෙන් ගල් අලවනවා. ඊට අමතරව ඇතුලෙන් අපේ ලංකාවේ කියන ජිප්සන් බෝඩ් කියලා මෙහි කියන්නේ ඩ්‍රයිවෝල් කියලා ඒව හදන ඒ දෙකටම මැද්දේ තියෙනවා උෂ්ණ සහ සීතල රදා ගන්න ඕනේ මැටීරියල්ස් ටිකක් යූස් කරනවා. එතකොට තමයි අර උෂ්ණ කාලෙටයි රස්නේ කාලෙට ගියේ ඇතුලට වැඩි උෂ්ණ හෝ සීතල නොඇවිත් ඉන්නේ. ඒ වගේම අපේ එනර්ජි තාපය මේ ගෙදර තියෙන තාපය සුරක්ෂිකකරන එකයි අපේ එන ඉලෙක්ට්‍රිසිටි බිල් ටිකක් අවම කරන්නේ ඒ ක්‍රමයට අනුව තමයි. එතකොටයි මේ ස්ට්‍රක්චර්ස් ඔක්කොම ලී වලින් හදන්නේ. ලී වලින් හදන පළවෙනි හේතුව තමයි එකක් මම අර කිව්වා වගේ අර කාලෙට සංකෝචන වෙන පරාස වෙනස් වීමක් සිදු වෙන්නේ. අනිත් එක මේ රටේ කැනඩාවල තියෙන්නේ අපේ ලෝකේ පළවෙනි ස්ථානයේ තියෙන අපේ ටිම්බර් එක්ස්පෝර්ට්ස්. ලී කර්මාන්තේ. ඒ කර්මාන්තේ ලැබෙන දේවල් වලින් තමයි ඔය ගෙවල් හදන්නේ. ඒක ලාභයි. හුඟක් කල් පවතිනවා. හුඟක් දාර්ඝව පවතිනවා. දැන් ලංකාවේ බලන්න දැන් ශ්‍රී ලංකාවේ වුණා ගෙදරක් ගත්තනම් අපි තීර්ථ ගෑවම වැස්සට මාස 6ක් හෝ අවුරුද්දයක් යනකොට ලෝක කළු පහයක් ගන්නවා. හැබැයි මෙහි ඕනම ගෙදරක් බලන්න එළියේ ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. ඕවට හේතුව අර යොදා ගන්න ඒ රටවල වලට හරියන දේවල් තමයි යොදා ගන්න ඕනේ. ඒ හිඳ තමයි මෙහි වැඩියෙන්ම ලී වලින් හදලා ආවරණය කරන්නේ කරුගල් වලින් හරි අනිත් ගල් වර්ග වලින් හරි ඕකේ සුරක්ෂිතතාවය රඳා පවත්වා ගන්න. දැන් මෙහෙම ලීවලින් හදන ගෙවල් වල ඉන්ෂුරන්ස් එකක් තියෙනවද මේ කොච්චර කල් පවතිනවද කියලා එහෙම අපි විශ්වාසයක් තියන්න පුළුවන් සාමාන්‍ය මේ වගේ ගෙදරක් අවුලක් නැතුව කිසි අවුලක් නැතුව අවුරුදු 99 100ක් විතර රඳා පවතින මේක කවුරු 100ක් ලීවලින් හදලා 100ක් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් දැන් වහලයක් කිව්වම මේ වහලේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කියන්නේ අවුරුදු 20ක ගරන්ටි එකක් දෙන්නේ සාමාන්‍ය අවුරුදු 17ක් අවුරුදු 20ක් විතර සාමාන්‍ය වහලක් නම් එහෙම වෙනවා අනිත් එක දැන් දැනට දානවා ඇලුමිනියම් වහල්. ඇලුමිනියම් වහල්ගේ ලයිෆ් ටයිම් වොරන්ටි. අවුරුදු 100ක වොරන්ටියක් දෙනවා ඒ වගේ වහල් වලට. ඒ හින්දා අනවශ්‍ය විසිරිත ප්‍රශ්න ඇති වෙන්න හදන ක්‍රමයේ හදන මැටීරියල් ටික මේ කාලගුණයට හරියන්න තමයි ඕවා හදලා තියෙන්නේ. දැන් මේ වගේ ලොකු ගෙවල් හදලා තියෙන අලුතේ පරණ ගෙවල් තියෙනවා. ඒතකොට දැන් මේ පරණ ගෙවල් වල අවුරුදු කාලේ 99 වෙනකම් මේ ගෙවල් මෙහෙමම තියෙනවද? ඔව් දැන් සාමාන්‍යයෙන් දැන් මෙතන මේ ගෙදර බැලුවා නම් මේ ගෙදරට වයස කොහොමද අවුරුදු 60ක් විතර වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රදේශයක වෙන්නේ ආයෝජකකින් ඇවිල්ලා මේ පරණ ගෙවල් ටික මිල ගානකට ගන්නවා. අරන් මේ වගේ අලුත් වැඩියා කරලා අලුත් ගෙදරක් ඊට උඩින් තරනවා. සාමාන්‍යයෙන් කියමුකෝ මේ වගේ ගෙදරක් මෙතන 1 බිලියන එකට ගත්තා නම් ඩොලර් මිලියනයක් ඩොලර් මිලියනයකට ඒක ලෑන්ඩ් වැලියු එකට.
වර්ගඩි 3000ක ගෙදරක් හදනවා නම් සාමාන්‍ය 300ක් විතර වෙන්නේ. ඒ කියන්නේ තව මිලියනක් විතර වෙනවා. ඒතකොට ඒගොල්ලන්ගේ කොස්ට් එක වෙන්නේ මිලියන් 2ක් විතර. සාමාන්‍යයෙන් ඒ වගේ ගෙදරක් ඒගොල්ලෝ විකුණනවා මිලියන 2.7කට. ඒ කියන්නේ අවුරුද්දක නැත්තම් මාස 8ක් ඇතුළත ඒ වගේ ලාභයක් ලැබෙනවා. ලංකාවේ නම් ඉතින් එහෙම වෙනවා. රියල් ස්ටේට් කියන්නේ කොහෙත් ඉතින් හොඳ බිස්නස් එකක්. හැබැයි ඒ වුණාට මේ ලංකාවෙන් එන අයට ගොඩක් තියෙන ප්‍රශ්නය තමයි අපේ අතේ මුදල් නැහැ. ගන්න පුළුවන් වේද? අපිට එතකොට මෙහි සාමාන්‍ය පළවෙනි ගෙදර ගන්නකොට දැන් එහෙ තිබ්බන එක එක කාලවලදී මම තමයි මංගල එමුතුමා හඳුනලා දුන්නා. අලුත විවාහ පත්තර නිවල සඳහා ස්වීට් හෝම් ස්වීට් හෝම් ඒ වගේ දේවල් අලුත් වැඩසටහන්. දැන් මෙහෙත් එහෙම තියෙනවා අලුතෙන් එන කට්ටියට මොනව හරි මේ අලුතෙන් එන කට්ටිය කියලා නෙවෙයි පළවෙනි හෝම් එක ගන්න කට්ටිය. ඒ කියන්නේ පළවෙනි නිවාසයක් ගන්නකොට කැනඩාවල ඒගොල්ලන්ට සහනයක් තියෙනවා. ඒ සහනේ හැබැයි අන්තිමට හැමදේම අඩු කරලා වැඩි කරලා අන්තිමට ගණන් බැලුවොත් දැනට තියෙන ඩොලර් 4000ක විතර දීමනාවක් විතරයි. ඒ හින්දා තමයි අපි වැඩිපුර ඕවා කතා කරන්නේ නැත්තේ. කොහොමද අපනම් කිය අපි නම් කියන්නේ ලංකාවෙන් සංක්‍රමණය වෙච්ච කට්ටියට ගයක් ගන්නකොට පළවෙනියෙන් යන ගෙදර ස්ටෙප් දෙකකට ගන්න. පළවෙනියෙන් යන ගන්න ගෙදර ඉතාමත් පොඩි එකක් ගන්න. පොඩි වියදමකට ගන්න. ඒකෙන් අවුරුදු 3ක් ඇතුළත එන වර්ධනය බලන්න. ශීඝ්‍ර වර්ධනයක් ලැබෙනවා. ඒකෙන් ලබාගත් ප්‍රතිලාභ එකව කරන ලොකු ගෙදරක් ගන්න. මම දැන් ලංකාවේ නැති ගෙවල් හදන එකත් ගෙවල් ගන්න එකත් ලොකු හීනයක් බවට පත් වෙලා තියෙන මේ වෙලාවයි කරන්න බෑ මේ බැංක් ලෝන්ස් ඔක්කොමත් එක. මේ කොහොමද ලෝන් සාමාන්‍යයෙන් කොච්චරද මේ පොලිය කොහොමද මෙහි? මෙහි සාමාන්‍යයෙන් දැන් අවුරුද්දකට කලින් අපි කතා කරනවා පොලිය තිබුණා 1.5ටත් තිබුණා 1.9ටත් තිබුණා 102ටත් තිබුණා. හැබැයි දැන් ඒ පොලිය අනුපාතයේ ලෝකේ තියෙන උද්දමන ස්ථාවර තත්ත්වය අනුව 105 මාර්ගකට වැඩි වෙලා තිනෝ. අපි හිතනවා තව මාස 7ක් විතර යනකොට ඒක ආපහු 103කට විතර බහි කියලා. 105 මාර්ගට වැඩි වෙලා තියනවලු. අපි 107.5 9ට හිටපු කට්ටියට 115 කරලා තියෙන රාජ්‍ය බැංකුව වෙනුත්. එතකොට අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් අලුතෙන් ගන්න කියෝ දැන් 125කට උඩින් යන්න වෙනවා හෝම් ලෝන් එකක් ගන්න කියලා. ඉතින් මේ තාම 105ට උද්දාමන තත්ත්වෙත් එක උනත් තියනවා කියන එක තමයි අපිට රියස් රවු ප්‍රකාශ කරන්නේ. ඉතින් මෙහි ඉන්න ප්‍රධානතම රියල් ස්ටේට් ලංකාවේ කෙනෙක් විදිහට ගත්තොත් අපිට සතුටුයි. මේ වගේ කෙනෙක් මේ ඉන්න එක ගැන ඒ වගේ දේවල් බලන එක ගැන අපිට ලාංකිකයෙක් හැටියට මේ රටට ඇවිල්ලා මේ 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 ව්‍යාපාරේ නියත වෙලා මේ තත්ත්වයට අපිට එන්න උදව් කරේ අපේම ලාංකික සමාජ කොට්ටාස. හැම ලාංකිකයෙම හැම සමාජෙම හැම පලාතකම පුද්ගලෙයි අපි වෙන උදව් කරා. ඒ හින්දා තමයි අපට මේ තෝතැන්නකට එන්න ලැබුණේ. ඒ හින්දා අපිට හුඟක් ස්තුතිවන්ත වෙනවා.